ටිකටන් ඩච් හොලිඩේ බංගලෝ එකේ නතර වෙන කෙනෙකුට මේ අත්දැකීම විඳ ගන්න පුළුවන් ජලයේ බැස ගිය කාලෙට. ජලයේ පිරලා තියෙන කාලෙට වෙනස්ම පරිසර පද්ධතියක්, ජලයේ නැති කාලෙට වෙනස් පරිසර පද්ධතියක්. මේ අත්දැකීම් දෙකම විඳ ගන්න එන්න ඕන. ඩච් හොලිඩේ බංගලෝ එකේ නතර වෙන්න පුළුවන් නම් මේ අත්දැකීම් දෙකම විඳ ගන්න ඕගොල්ලන්ට අවස්ථාවක් තියෙනවා. පොඩි මීදුමක් තිබෙනවා, වලාකුලක් පාත් වෙලා තියෙනවා. ඒ වගේම පොඩි වැහිබීරමක් තියෙනවා හවස. මේක සාමාන්‍යයෙන් මේ ප්‍රදේශවල හවස් වර්ගයේ ස්වභාවය. ඉතින් අපි අතුරට ගිහිල්ලා බලමු අතුර කොහොමද කියලා. මස්කෙලිය මාස්කෙලිය ජලාශයේ මායිමේ තමයි මේ නිවස. එහෙමත් නැත්නම් ඩච් හොලිඩේ බංගලෝ පිහිටලා තියෙන ඉතාම සුන්දර පරිසරයක පිහිටි නවාතනක් මේක. මස්කෙලිය ප්‍රදේශයේ සංචාරය කරනවා නම් මාරේ පැත්ත, එහෙමත් නැත්නම් ශ්‍රී පද වන්දනාව යනවා නම්, එහෙමත් නැත්නම් ගාඩ්මෝදිය ඇල්ල බලන්න යනවා නම්, එහෙමත් නැත්නම් මස්කෙලිය ප්‍රදේශයේ වෙන යම් සංචාරයක යෙදෙනවා නම් ඔබට මේ ස්ථානේ ඉතාම වැදගත් වේ. පුළුවන් ඔබ කැමති දේශීය ආහාර නම් දේශීය ආහාර වේලකට, එහෙම නැත්නම් යුරෝපීය ආහාර වේලකට ඔබ කැමති නම් යුරෝපීය ආහාර වේලක් තෝරගන්න. ඉතින් මම අද රාත්‍රියේ තෝරගත්තේ යුරෝපීය ආහාර වේලක්. ඉතින් ඉතාම රසවත්ව, ඉතාම පිරිසිදුව, ඉතාම ක්වලිටි ආහාර වේලක් ලබා ගන්න ඔබට මෙතනදී පුළුවන්. ඒ ස්ථානේ තමයි සුදුසුම ස්ථානය කියන එක කියන්න ඕන. මොකද මේ කාල බල රස බලලා කියන්න පුළුවන් අත්දැකීමෙන් ඔබට මම මේ විස්තර කරන්නේ. මොකද මේ මගේ සංචාරක සටහන් වලදී මට හමු වෙච්ච ඉතාම රසවත් ආහාර වේලක් ලබා ගන්න පුළුවන්. ඉතාම පිරිසිදු සහ ඉතාම සිද්ගන්නා සුදු ස්ථානයක් මේ ස්ථානේ. ඉතින් ඒකව ඔබට කියන්න ඕන හිත තමයි මේ කෑම වේලක්දිත් ඔබ හමු වෙන්නේ. මම හිටිය නෙදර්ලන්ස් වල අවුරුදු 30ක් විතර. ඉතින් මට මේක හිතුනවා ලොකු වෙනසක් කරන්න නමක් දාගන්න. ඉතින් මෙතන එන කෙනෙක්ට පහසු ලඟා වෙන්න පුළුවන් තැන් මේ තියෙනවා ගොඩක්. ඉතින් අපිට උග මේ පදේ සංචාරය කරන්න කෙනෙක් එනවා මේ මෙතනට. මෙතනදී මොනවාද ලබා දෙන්න පහසුද සංචාරකෙට? කෑම ගත්තොත් බටහිර නම් බටහිර මට දෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒෂියන් කෑම ඉල්ලනවා නම් ඒ සඳහා ඔක්කොම සපහසු සලසන්න පුළුවන්. එන සංඛ්‍යාව අනුව ඒ පහසුකමුත් අපිට කරලා දෙන්න පුළුවන්. කොච්චර පිරිසකට වගේ පුළුවන් සා? මේ හොටල් එක නම් සම්පූර්ණ පුළුවන් 15 දෙනෙකුට පමණයි. මොකද කාමර තියෙන්නේ ඔක්කොම 6ක් විතරයි මට තියෙන්නේ. තවුලක් ඉන්න පුළුවන් කාමර සහ තනි කාමර වශයෙන් ඊළඟට අපි කතා කරොත් දැන් මෙතන ඉඳලා බලන්න පුළුවන් තැන්නේ අපිට තව විශේෂ තැන්ක් තියෙනවා. අපි ධර්මයට වඩා තැන් ඔබතුමා දන්නවා කියන්නේ අනිවාර්යයෙන්ම මෙතන ගොඩක් විශේෂ තැනක්, නිදහසේ ඉන්න පුළුවන් තැනක්. ඒක මම අනිවාර්යයෙන්ම සඳහන් කරන්න ඕන. බලන්න නම් මුලින්ම ඔබලා ශ්‍රී පාද බලන්න. දෙවනුව තියෙන ගොඩක් දියැලි මේ පැත්තේ. මරේ දියැල්ල තියෙනවා, ගාඩ්මෝර දියැල්ල, එතකොට ලක්ෂපාන දියැල්ල. ඒ අමතරව තව බලන්න පුළුවන් තැන් කීපයක් තියෙනවා. ඔය හැමතැනකම මෙතන ඉඳලා පහසුවෙන් යන්න පුළුවන්. අනිවාර්යයෙන් වාහන නවත්තන්න පහසුකම් තියෙනවා. නිමන්ද එක වාහන තියෙනවා. ඉතින් එන කෙනෙකුට වාහනේ තමන්ගේ වාහනේ නවත්තන්න පුළුවන්. ඒ වගේම පොදු වාහන සේවය පාවිච්චි කරන්න පුළුවන්. අනිවාර්යයෙන් පුළුවන් ඒක. බොහොම ස්තුතියි ඔබතුමාට මේ අවස්ථාවෙන් කළ දුන්නක සහ අපිත් ඒ කතා කරන්න කාලෙ වෙන කරා. You're welcome.